ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. දෙදහස් විස්ස මාර්තු 17 අඟහරුවාදා සිරස්තන ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 43ක් දක්වා ඉහළට කටුනායකින් මෙරටට ඇතුළු වීමත් හෙට සිට නවති රජයේ නිවාඩුව හෙට සහ අනිද්දා රට ජනතාවත් ආරක්ෂිතයි ජනපති ජාතිය අමතමින් කියයි ජනපතිගෙන් ජනතාවට සහන රැසක් අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කර තිබෙන සමන් ටින් එකක් රුපියල් 100කට තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියාත්මක ඉදහස් පක්ෂයේ නාම යෝජනා අර්බුදයක ඔක්කොම හින බොඳ වෙනවා අපිට කෙලිය ජන පෙරමුණට මීට වඩා මේ සම්බන්ධව කල්පනා කරන්න තිබුණයි කියන අදහස තමයි මගේ නම් තියෙන්නේ හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දබ්බෙපලක් නැවුම් බවින් පිරිමුවක් සිග්නල් 123 නම කියලම ඉල්ලන්න From Other Derana This is Other Derana Late Night Prime Live from Studio 24 in Colombo අයිබෝන් ඔබ මේ එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශය සමග නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් විදෙස් රටවල සිට පැමිණෙන ගුවන්බගින් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුව වීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අතර ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණු විශේෂ රජයේ නිවාඩුව හෙට සහ අනිද්දාත් ක්‍රියාත්මකයි. The big story. නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද පස්වරුවේදී 34ක් දක්වා ඉහළ ගියේ වෛරසයේ ආසාදිත බවට තහවුරු වූ තවත් 6 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගයි. අද දින COVID-19 රෝගීන් 6 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ අයගෙන් එක් පුද්ගලයෙක් පිට දෙවෙනිට හමුන් ටුව ගයිඩ්ගේ බිරිඳ තවත් පුද්ගලයෙක් ජර්මනියේ සංචාරය කරපු ඒත් අර කලින් ජර්මනියට සංචාරය කරපු අයට සම්බන්ධ කෙනෙක්. ඒ වගේම එක්සත් රාජධානි ඉඳලා පැමිණි කෙනෙක් ඉන්නවා. ඒ වගේම කැලණිය ප්‍රදේශයේ කෙනෙක්, මාරවිල ප්‍රදේශයේ කෙනෙක්, ඒ වගේම අවුරුදු 25ක තරුණයෙක් උඩුගම්බල ප්‍රදේශයේ කටා රාජ්‍යයේ සිට පැමිණි. ඒ අය තමයි අද දින COVID-19 රෝගීන් හැටියට හඳුනාගෙන තියෙන්නේ. අද රාත්‍රී 7:15ට පමණ තවත් නව කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ශ්‍රී ලාංකික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගියා. අද වන විට නිරෝධාන මධ්‍යස්ථාන 16ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ නිරෝධාන මධ්‍යස්ථාන 16 මේ වන විට 2258 දෙනෙකු නිරෝධායන ලක් වෙලා තියෙනවා. අපි දන්න දත්තයන් වලට අනුව 1500ක් 2000ක් අතර සංඛ්‍යාවක් පළවෙනිදා සිට නවවෙනිදා දක්වා ලංකාවට ඇවිල්ලා නිරෝධායනට ලක් නොවෙච්ච කට්ටිය මේ කියපු රටවල් වලින් ඇවිල්ලා විශාල වශයෙන් තවම ජීවත් වෙනු ලබනවා. වැඩිපුර සංඛ්‍යාවක් ඉන්නේ 800ක සම සංඛ්‍යාවක් සිටින්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කරුණක ඉල්ලා සිටිනවා මේ පළවෙනිදාත් නම දෙනත් ආපු පුත්තලම් දිස්ත්‍රික්කයේ කට්ටියටෙන් ඉල්ලනවා පොඩ්ඩක් මේ සමැදියු මේ උපදෙස් දුන්න පරිදි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේයි ක්‍රියා නොකරොත් මේක තවදුරටත් ව්‍යාප්ත වෙන්න ගියොත් සමහරලාට ඒ ප්‍රදේශයේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් වුණත් ගන්න තත්වයකට ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා රජය විසින් තීරණයක් අරගෙන තියෙනවා හෙට දිනේ කියන්නේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට ශ්‍රී ලංකාවට පැමිණෙන arrivals මගින් පැමිණෙන කාර්ය පමණක් නවත්වනවා. කාටවත් ඉන්න අනතුරුව හෙට මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ලංකාවට මගින්ට ලංකාව තුළට ඇතුළු වෙන්න බෑ. නමුත් ට්‍රාන්සිට් යන කට්ටියටත් ඒ වගේම කාගෝ වෙන දේවලුත් ඒ වගේ ඒවා යනවා. එකම ඩිපාචර්ස් නවත්තලා නැහැ. ඒ ඩිපාචර්ස් යන ෆ්ලයිට්ස් ඒ ආකාරයෙන් ගමන් කරයි. මේ වෙන විට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකේ මත පුද්ගලයන් 204 දෙනෙකු රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඉතින් මේ විදිහට ගත්තාම තවමත් අපේ මේ රෝගයේ ව්‍යාප්ත වීමක් නැහැ.
රෝගීන් සංඛ්‍යාව වැඩි වුණාට, ඉලක්කම් වැඩි වුණාට ඒ හැම කෙනෙක්ම එක්කෝ බාහිරින් මේ රෝගය ගෙනාවපුවා, එහෙම නැත්නම් මෙහෙදි රෝගය වැළඳීලා ඒගොල්ලන්ගේ ඉතාමත්ම ආශ්‍රිතයි. අද අපි පියවර ගත්තොත් අපිට පුළුවන් වෙනවා අපිට අපේ සිංහල අවුරුද්ද වෙනද වගේම අපිට අවුරුදු කන්න පුළුවන් වෙනවා. එහෙම බැරි වුණොත් අපිට ඒ කාලයත් අපිට මේ වගේම සමාජයේම ලෙඩ වෙලා තමයි අපිට ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වැස්සයි කියලා මේකේ විශාල වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. එක එක රෝගය වැඩි වෙනවායි කියලා ඒ තියෙන බාහිර පරිසරයේ තියෙන දේවල් වලින් ඒක යනවායි කියලා එහෙම පැතිරෙන ගියා බය වෙන්න දෙයක් නැහැ. රෝගය වැළඳිච්ච බහුතරයක් ගත්තාම ඉන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම තවත් රෝගීන් කිහිප දෙනෙක් ඉන්නවා වයඹ පළාතේ. කලාවත පුත්ලම් දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශවල. මේ අතර මාර්තු මාස පළමුවනදාත් 15 වනදාත් අතර කාලය තුල යුරෝපා කලාපයේ හා ඉරානයේ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන්නයි ආරක්ෂක අමාත්‍යාංශය දනුම් දී තිබුණා. මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන අයට එරෙහිව නිරෝධායන නීතීන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ඇතැම් පිරිස් පොලිස් ස්ථාන වෙත පැමිණ ලියාපදිංචි වන ආකාරය අද උදෑසන දක්නට ලැබුණා. අපි විශේෂයෙන්ම 119 මධ්‍යස්ථානයට හෝ ළඟමැති පොලිස් ස්ථානයට මේ ගැන දන්වලා ලියාපදිංචි වෙන්න කියලා දැනුම් දුන්නා. දැන් මේ අවස්ථාව වන විට මේ මධ්‍යස්ථාන දෙකට අපිට තොරතුරු 3000කට ආසන සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. ඒ අනුව මේ අවස්ථාව වන විට 548 දෙනෙක් මෙවැනි රටවල් වලින් පැමිණි ලියාපදිංචි වෙලා තිනවා. ඒක විශේෂයෙන්ම මේ අංක දෙක යම් ආකාරයක ඉඩ මදි වීමක් නැත්නම් භාවිතයේ අපහසු වීමක් නිසා අපි තීරණය කරා තවත් අංක කීපයක් අඳුනලා දෙන්න. එනම් 0.112.44.44.80 0.112.44.41 0.115.97.20 එවැගේම 0.115.97.30 0.115.97.34 විද්‍යුත් තැපෑලක් අඳුනලා දීලා තියෙනවා lahd@police.lk කියලා. එහෙත් ඔවුන් පොලිස් ස්ථාන වෙත පැමිණීම ගැටලුවක් නිර්මාණය කළ හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. දැන් අද උදේ අපි නිවෙස්වල ආවේක්ෂණය කරලා තියෙන අවදානම් කණ්ඩායම් සියලුම දෙනා පොලිසියවල ඕඑස්සී මහතුරු දුරකථන ඇමතුම් දීලා අහනවා දැන් මොකද කරන්න කියලා. අපි කිව්වා අපි නෙමෙයි කිව්වේ පොලිස්පතිතුමා කිව්වේ ඔබතුමාලට පුළුවන් දෙයක් කරගන්න. දැන් මේ ආවේක්ෂණ ක්‍රියාවලිය අද උදේ බොහෝ ප්‍රදේශවල ඉවරයි. මේ සේරම අද උදේ පොලිසියවල. දැන් මේකේ පේන්නේ මේ පොලිස්පතිතුමාගේ වරදක් නෙමෙයි, මේ ඒකාබද්ධව මේ කටයුත්ත කරන්නේ. මෙවන් පසුබිමක නව කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා ජනතාව එක්රැස්වීම හැකිතාක් අවම කිරීමේ අරමුණින් අද සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා දින 3ක විශේෂ රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ සෙසු දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 3හි නිවාඩුව හිමිවනු ඇති. පෞද්ගලිකාංශයටද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජය ඉල්ලා සිටිනවා. වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමු කරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම නිවාඩු දින තුල පුරාවිද්‍යා සංචාරක කලාපවල චාරිකා කිරීමෙන් වළකින ලෙසයි. මේ අතර දිවයිනේ සියලු බන්ධනාගාරවල රැඳවුවන් බැලීම සඳහා පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සති දෙකක කාලයක් අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් TMJM තෙන්නකෝන් මහතා නිවේදනය කරනවා. පවතින තත්වය තුළ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සහ පාර්සල් බාර ගැනීමේදී අද සිට මුදල් අය කිරීමෙන් වැළකී සිටීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙවැනි පසුබිමක නොමිලේ දුම්රිය ගමන් කිරීමට මගින්ට අවස්ථාව හිමි වුණා. කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය විසබීජ හරණය අද ආරම්භ කෙරුණා. එමෙන්ම බස් රථ ඇතුළු මහජනයා ගැවසෙන පොදු ස්ථාන විෂබීජ හරණය අදත් සිදු කෙරුණු අතර පොදු ස්ථානවල දැත් පිරිසුදු කර ගැනීමට පහසුකම් සලසා දී තිබෙන අයුරුයි මේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු සහ සැමන් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට නියෝග කළා. ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑමයක උපරිම මිල රුපියල් 65ක් සහ සැමන්ටින් එකක උපරිම මිල රුපියල් 100ක් ලෙසද පහළ යනු ඇති.
මේ අතර පවතින තත්ත්වය තුළ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් රට සුරක්ෂිත බවත් අද පස්වරුවේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මතකට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමතකට තිබුණේ නැහැ. සුළුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නට බැහැ. ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැර තාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරීමත් සමග විවස්ථාවෙන් ලැබුණු බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්ත්වයට මුහුණ දීමටත් අපිට හැකි වුණේ ඒ නිසයි. නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට දුන් පොරොන්දු වූ පරිදි සහන ලබා දීම, රැකියා ලබා දීම, කෘෂිකර්මය නගා සිටුවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි. මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසි ලෙස පවත්වාගෙන යෑමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළොහොත් සාමාන්‍ය ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි. නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුක්තවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල්වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන්, බැංකු, මූල්‍ය වෙළඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා. රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 1/4 පොලියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තිබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බවට මා ඔබට සාතික වෙනවා. ඔබෙත් මගේත් රට අද සුරක්ෂිතයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ඉදිරි මහමැතිවරණයට අත ලකුණින් වෙනම තරඟ කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් හැකි වී නැහැ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟද සාකච්ඡා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ. ඉදිරි මහමැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වැදීම සඳහා අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවීම නිසා දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරඟ වැදිය යුතුයයි ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා සාකච්ඡාව අවසන් වුණේ අද යළි හමුවීමේ අපේක්ෂාවෙන්. ඒ අතරවාරයේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර මහතා යාපනයේ දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අත්සන් කළා. අනතුරුව අද දහවල් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේදී.
දිස්ත්‍රික්ක තුනක අපේ ප්‍රශ්නයක් තිබුණ විශේෂයෙන් කුරුණෑගල ගම්පහ අනුරාධපුරේ අපේ ප්‍රමාණයන් මදි කියන කාරණය අපේ තිබුණේ. ඒ සම්බන්ධව වැසිරාජ පක්ෂ මැතිතුමා දැන් ටිකට කලින් අපිත් එක්ක දුරකථනයෙන් කතා කරලා නමුත් අපි ඉල්ලීම කරා. ඒ ඉල්ලීම අනුව විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් යම් ප්‍රමාණිකතාව වැඩිවීමක් කළ යුතුයි කියන කාරණේ. ඒ සම්බන්ධව එතුමාලා සාකච්ඡා කරලා අපිට අදහසක් දෙයි. පොජන පෙරමුණට මීට වඩා මේ සම්බන්ධව කල්පනා කරන්න තිබුණයි කියන අදහස තමයි මගේ නම් තියෙන්නේ. ඔයාලා ඔබතුමාලා නේ විසිට කරලා තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඒකට මුණ දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ පක්ෂයේ සියලු දෙනාම එක මතයක ඉඳගෙන. එක මතයක ඉන්නෝනි කියලා. නමුත් ඔබතුමාලාගේම සභාපතිතුම ඔක්කොටම ඉස්සෙල්ලා පොදු ජන පෙරමුණෙන් මේ මැතිවරණ දෙය ඉල්ලන්න අස්සම් කරලා තිබරයි. ඒක අහන්න එපා ඉතින් නේ. වෙලාව ලබවම අස්සම් කර. ඔබතුමාලාව රවට්ටලා තියෙනවා කියලා දැන්වත් තේරුම් ගන්නවද පොහට්ටුව? නෑ මං එහෙම කියන්නේ නැහැ. දැන් අතෙන් වෙනම ලකුණකින් යනවද? නෑ එහෙම අදහසක් නෑ. සමහර දිස්ත්‍රික්ක වල යනවා. නෑ මුළු ලංකාවෙම යනවා. නෑ නෑ එහෙම යන්නේ නැහැ. මම වගේමෙන් කියනවා එහෙම වෙනම ඉල්ලන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මිනිස්සුන්ගේ ඔක්කොම හින බොඳු වෙනවා. අසරණයිද? ඈ? අසරණයි. අපිට කෙනියක්. ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම සඳහා තවත් දින 3ක් පමණක් ඉතිරිව ඇති පසුබිමක පක්ෂ කිහිපයක නියෝජිතින් අදත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ නාම යෝජනා පත්‍ර බාර දුන්නා. අද දෙරණ කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රී රත්නායක මහතා සඳහන් කළේ අදාළ දින 3 නිවාඩු දින ලෙස නම් කර තිබුණද මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි. මාර්තු මස දෙවනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිමත් සමග මේ මස 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා නාම යෝජනා බහර ගන්නා දින ලෙස නම් කෙරුණා. මෙරට තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අද හෙට සහ අනිත් දින තුනම නිවාඩු දින ලෙස නම් කෙරුණද අද දෙරණ කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ නාම යෝජනා බහර ගැනීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි. එමෙන්ම මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීමේ අවසන් දිනයේ ලෙස අද දිනේ නම් කර තිබුණද 18 සහ 19 යන දින නිවාඩු දින ලෙස නම් කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවල බහර දෙන තැපැල් ඡන්ද අයදුම්පත්ද අද බහර දුන් අයදුම්පත් ලෙස සලකන බවද මැතිවරණ කොමිසම නිවේදනය කළා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා බහර දුන්නා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාම යෝජනා බහර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා දාපක්ෂේ නියෝජනය කරනවා කරු ශ්‍රී ලංකා සුමිත පාලමැතිතුමා ජනක ප්‍රණවක මැතිතුමා හිටපු නගරාධිපති. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දහවල් යම් කිසි සාකච්ඡාවක් කරලා අවසන් තීන්දුවක් ගන්න බවට ප්‍රකාශ කරා විශේෂයෙන්ම දයාසිරි ජයසේකර මහත්මයා. ඒක අපට අදාළ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර බහර දීම සඳහා පැමිණියේ චමල් රාජපක්ෂ මහතායි. කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පොදුජන පෙරමුණේ නියෝජිතින්ද නාම යෝජනා බහර දීම සඳහා අද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා. පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහාද පොදුජන පෙරමුණ විසින් අද නාම යෝජනා බහර දීම සිදු කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම සඳහාද පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටියා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහාද අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා බහර දෙනු ලැබුවා. නාම යෝජනා ලයිස්තුවත් හදාගන්න බැරි පක්ෂ ඒවැයි තමයි අද ඉල්ලීම කරන්නේ මේ මැතිවරණය නතර කරන්න කියලා. මාතලේ දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නාම යෝජනා බහර දීමද අද සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා බහර දෙනු ලැබුවේ කණ්ඩායම් නායකයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතායි. රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නවා 3-2කට එහා ගිය ජනවර්මක් සමස්ස දිවයිනෙම්ම ලබලා දෙන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහාද පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් පැමිණ නාම යෝජනා බහර දුන්නා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා බහර දීවද අද සිදු කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාම යෝජනා බහර දුන්නා. ඡන්දය කල් ගියයි කියලා අපේ විපක්ෂයට නම් අනාගතයක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන්නි දිස්ත්‍රික්කයේ සඳහාද අද නාම යෝජනා බහර දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාදමස්ථාන් විසින් එම නාම යෝජනා පත්‍රය බහර දීම විශේෂත්වයක්. එතකොට ඔබතුමා ශ්‍රී ලංකා හොට්ටුවේ සමාජිකයෙක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක්ද? කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඔබතුමා එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා? ඔව්. දැන් මේ සිද්ධි වෙනකොට මොකක් කරේ අපි තොන්න තීන්දුව ගන්න ඕනනේ. කොයි කාලේ වගේද පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගත්තේ? දැන් නම් ඉති ගත්තා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාම යෝජනා බහර දුන්නා. මේ අතර ජාතික ජන බලවේගයේද අද දිනේදී මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා බහර දුන්නා. කළු ෂර්ට් එකත් ඇඳගෙනම ඇවිල්ලා මේ නාම යෝජනා පත්‍රය බාර දුන්නේ. මේ නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් අපේ විරෝධයක් තිබෙනවා. නාම යෝජනා මේ දින තුනේදී බාරගෙන හරින් අනතුරුව මේ මැතිවරණය කල් දාන්න ඕන කියන. දැන් තවත් පුවත් කීපයක්.
තිස්සමහරම ඇලකර සතිපොලේදී ලොකු ලුණු කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකට අළුවි කළ වෙළෙන්දෙකු වීරවෙල පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා. ලොකු ලුණු සඳහා පාලන මිලක් නියම කර තිබියදීත් වංචනික ක්‍රියා සිදු කිරීම පිළිබඳ ජනතාව ඔහුට පළ කළේ මෙවන් විරෝධයක්. ගල්ල දොඩන්දුව ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. විවිධ වර්ගයේ කටුස්සන් 64ක් සහ හිකනලුන් 109ක් අලෙවි කිරීම සඳහා සූදානම් කරමින් සිටි කළුතර දකුණ ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ටාස දූෂණ මර්ධන අංශය අද සමත් වුණා. මොහු විවිධ පුද්ගලයින්ගෙන් මෙම සතුන් මිලදීගෙන වැඩි මුදලකට පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකිණීම සඳහා සූදානම් කර තිබෙනවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.